වැඩිමිලට බෙහෙත් විකුණන වැඩි ගානට බෙහෙත් විකුණා කොළඹ රෝහලක දඩකයි කියලා තමයි මේ පුවතෙන් කියවෙන්නේ මොකද්ද වෙලා තියෙන්නේ මනෝප්‍රිය ගුණසේකර අපිට වර්තාව ගෙනෙනවා නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගෙන් උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිල ගණන් යොදා මුදල් අය කිරීමේ චෝදනාවලට වරද පිළිගත් කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධ්‍යක්ෂවරුන්ට මාලිගාකන්ද වැඩබල මහේස්ත්‍රාත් හිමාලි ඒකනායක මහත්මිය රුපියල් 25000ක දඩයක් නියම කළා දැන් වෙලා තියෙන්නේ නුගේගොඩ හයිලෙවල් පාරේ පදිංචි සනත් කුමාර අතුකෝරල මහතා සෞඛ්‍ය අමාත්‍යංශයට කළ පැමිණිල්ලකින් අනුතුරු තමයි ජාතික ඖෂධ නියමන අධිකාරී ආහාර ඖෂධ පරීක්ෂකවරයාට එම පෞද්ගලික රෝහල් අධ්‍යක්ෂවරුන්ට විරුද්ධව නඩු පවරලා තියෙන්නේ මේ 2023 පෙබරවාරි 7 වෙනිදා 19 වෙනිදා අතර කාලයේ එහි නේවාසිකව ප්‍රතිකාර ලැබමින් සිට සමරකෝන් මුදියන්සලාගේ මන්ත්‍රී කුමාරි හිමි මහත්මියට උපරිම සිල්ලර මිලක් නියම කර ඇති ඖෂධ මිලට වඩා වැඩි මිල ගණන් යොදා මුදල් අය කළ බවට ඖෂධ නියාමන අධිකාරී පනත යටතේ තමයි මේ විදිහට නඩු පවරලා ඔවුන්ට දඩ ගෙවන්නටත් සිද්ධ වෙලා තියෙන්නේ දැන් ඒ පෞද්ගලික රෝහලකට දඩ ගෙවන්න සිද්ධ වෙච්ච කතාව මේ රටටම බලපාපු පුවත බාල බේච්චාවාරම කෙහෙලිය උසාවියට දුන් කැබිනට් පත්‍රිකාවල සටහන් නැහැ කියලයි ලංකාදීපය සිය මුල් පිටුවෙන්ම අපට කියන්නේ මනෝප්‍රිය ගුණසේකරයි මේ වතාවත් අපට ගෙන ඉන්නේ ඉතාම හදිසි කටයුත්තක් වශයෙන් ඉන්දියානු ණය යෝජනා ක්‍රමයේ යටතේ මේ රටට ඖෂධ ගෙන්වීමේ සිද්ධියට අදාළව විමර්ශන පවත්වන රහස් පොලිස් නිලධාරීන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුපැල මහතාගේ අමාත්‍ය කාර්යාලයේ තිබී බාරයටගත් කැබිනට් සංදේශවල කිසිදු කාර්ය සටහනක් ඇතුළත් නොවීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත. කෙහෙලිය රඹුපැල මහතාගේ කාර්යාලයේ තිබී රහස් පොලිස් බාරයටගත් අනිකුත් කැබිනට් සංදේශ අඩංගු ලිපිගොනුවල සාමාන්‍ය අන්දමට කාර්ය සටහන් යොදා ඇතත් බාල බෙහෙත් ගනුදෙනුවලට අදාළ කැබිනට් දේශ අඩංගු ලිපිගුණවල කිසිදු කාර්ය සටහනක් නොමැති වීම සම්බන්ධයෙන් විමතියට පත් රහස් පොලිස් නිලධාරීහු මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරලා තියෙනවලු. ඉතින් මේ සාමාන්‍යයෙන්ම අපේ අර ජනමහරි කතාවක් තියෙනවා. ඔය මේ නඩු බාණ්ඩත් නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වේද දන්නෙත් නැහැ කියලා කොහොම වුණත් බාල බෙහෙත් ගැන කියන්නේ ලංකාදීපයේ ඒ විදිහටයි අපි දිවයින පුවත් පතත් බාල බෙහෙත් ජාවාරම ගැන කියන කතාව බලමු. කෙහෙලියගේ කාර්යාලයෙන් CID භාරයට ගත බාල එන්නත් ගනුදෙනුවේ කැබිනට් සංදේශවල කාර්ය සටහන් අතුරුදන්. AJ අබේනායකගේ සටහනක්. හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ අමාත්‍ය කාර්යාලයේ තිබී පොලිස් භාරයටගත් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහයේ නැත මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළ කැබිනට් සංදේශ අඩංගු ලිපිගොනුවල කාර්ය සටහන් අතුරුදන්ව තිබීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශනයක් ආරම්භ කරලා තියෙනවා. දැන් ඔය අපි කලින් කියපු පුවතම තමයි. මොකද්ද ඒ වෙලා තියෙන්නේ කියලාත් අපිට දැන් පැහැදිලිනේ. මේ වන විට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ විභාගයට ගන්නා ප්‍රමිතියෙන් තොර එන්නත් සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සැපීමේ සිද්ධිය මුල් කරගත් නඩුව කැඩූ අවස්ථාවේ තමයි පැමිණිල්ල මෙහෙවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිනි ගිරිහාගම මෙනවිය කළ ඉල්ලීමක් සලකා බැලූ මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ඖෂධ ගෙන්වීමට අදාළ කැබිනට් සංදේශ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය අංශරේ ලේකම්වරයාට නියෝග කර තිබුණේ එකී නියෝග රැගෙන හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයට ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන්ට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් එම කැබිනට් සංදේශ අඩංගු ලිපිගොනු භාර දීමට පියවරගෙන තිබුණා කියලා තමයි අපිට වැඩිදුරටත් දැක්වෙන්නේ. ඉතින් කොහොමත් මේ බාල බෙහෙත්චාවරම සම්බන්ධයෙන් ඉදිරියටත් කටයුතු ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා රටවැසියන් විදිහට අපි විමසිල්ලෙන් බලා සිටිනවා. අපේ ජීවිතත් එක්ක මේ විදිහට සෙල්ලම් කරේ නේද? ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා.